මෙච්චර කාලයක් ඉන්න යුනෙත් කොරියාවේ ගියේ ලොකෝට අදන්න පටන් ගත්ත නිසා. ඔව් දැන් මේ අපි කතා කරන්නේ ජීවිතේ වැරදුණු කෙනෙක් නෙමෙයි ජීවිතේ සාර්ථකයි නමුත් එක තැනකදී පොඩ්ඩක් මේ වැඩේ කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් වෙන්නේ නැහැ මෙච්චර ඒත් වැඩක් තියුණා ගොඩක්. ඒ කියන්නේ අපි ඕඩරේ හැටියට වැඩ වැඩි වෙනවා. ඊට පස්සේ එන්න සජන්නිම් කරේ රොබෝ දැම්මා අපිට. රොබෝ දාලා සේවකයෝ අඩු කරා. වියට්නාම් කට්ටිය ඔක්කොම අස් කරා. චීන කට්ටිය අස් කරා. උස්බෙකිස්තාන් එක්කෙන අස් කරා. මම විතරක් ඉතුරු අපි දෙන්න විතරක් ඉතුරු වුණා. කරා කරන්න පුළුවන් නේ මට පුළුවන් නම් පුළුවන් කියලා හිතන හන්ද පටන් ගත්තා තට්ටු දෙකට ගිය හදන්න. ඔව් ඊට පස්සේ මේ ටිකක් ලොකු වුණා වැඩි ඉතින්. ඒ බජට් එකක් එහෙම කිව්වේ නැද්ද ඒ කාලේ? නෑ බජට් එකක් ඉතින් සාමාන්‍යයෙන් කෝටියක් විතරයි කියලා තමයි කිව්වේ. මාකට් එකද තිබ්බේ ඒ කාලේ? ඒ කාලේ මම ගත්තේ අක්කර දෙකම ලක්ෂ 30යි. 15යි ගානේ උනේ. දැන් නම් ලක්ෂ 40කටවත් ගන්න බෑ ඒක. ඔව් දැන් ඉඩම් මිලානේ. දැන් ගන්න බෑ මොකද මගේ අල්ලපු කැලලත් මට ඒ ගන්නට ගන්න කිව්වා. ඒක මම ගිය සැරේ ආවන් පස්සේ ගිහිල්ලා එයා විකුණනවා කිව්වා. එයා ලක්ෂ 30 ගණක් කිව්වා එතකොට. එතකොට නිකන් තිබ්බේ ඉඩම. දැන් මම හිතන්නේ කොහොමද මම මෙහෙ ඇවිල්ලා රැහෙන දේවල් ලබා ගත්තා. ඔව්. මුදල් වලට වැඩි දේවල් ලබා ගත්තා. මම මේ අම්බ කරා මම ඇවිල්ලා අවුරුදු 9ක් කියලානේ. හැමෙර මම මගේ ටාකට් එකට යන්න ඉතින් මට කාල නම් ගියා ගොඩක් මම ඒකට හේතු මේ ගොන් කියලා පිළිගන්නවා මංජු සවුත් කරා YouTube channel එකට. ඉතින් අද විශේෂ කතා බහක් කරන්න හිතුනම කොරියාවට හෝ වෙනත් රටකට යන්නේ කිසි දෙයක් නැතුව. ඉතින් එහෙම එන ගමනේදී අපිට ආවට පස්සේ හිතෙනවා කරන්න පුළුවන් උපරිමයෙන්ම හැමදේම කරන්න. ඉතින් එහෙම වුණාට පස්සේ ගොඩක් දුරට කොරියාවට එන අයට තියෙන්නේ අවුරුදු 4 මාස 10ක වීසා කාලයක්. ඉතින් අර ඒ අවුරුදු 4 මාස 10 ඇතුළත අපිට කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ උපරිම ප්‍රමාණය අපිට කරගන්න බැරි වුණොත් එතනින් එහා තවත් අවුරුදු 4000කට එන්න පුළුවන් හැකියාව තියෙනවා. අවුරුදු 9 මාස 8ක් ඇතුළතත් අපිට අපේ ප්ලෑන් වලට හරියට මැනේජ් කරේ නැතොත් තවත් ඉන්න වෙනවා. ඉතින් එහෙම අවස්ථා ගොඩක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට වැදගත් වෙන කතා බහක් විශේෂයෙන්ම කොරියාවේ ඉන්න අයට, ඒ වගේම කොරියාවට එන්න බලාගෙන ඉන්න අයට මේ කතා බහ වැදගත් වේවි කියලා හිතුවා. ඉතින් ඒ නිසා මුලින්ම හඳුන්වලා දෙන්න ඕන ඔයාලා දකින්න ඇති කලින් වීඩියෝ එකේ කවුද කියලා. මේනි චමිලයි අපේ ගමේ යාළුවෙක්. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් මුලින්ම අපි කියමු විස්තර කොහොමද මේ කොරියාවට එන්න හිතුවේ, මොන කාලෙද කොරියාවට ආවේ, එතකොට කොරියාවට ආවම මොන වගේ දේවල්ද දැනුනේ, ලංකාව සහ කොරියාව අතර වෙනස ඔයාගේ ටාගට් ඇචීව් කරගන්න පුළුවන් වුණාද, ඒ ටික පොඩ්ඩක් මුලින්ම කියන්න. ඔව් මම කොරියාවට ආවේ 2012 7 වෙනි මාසෙ 23 තමයි කොරියාවට ආවේ. ඒ ඊට පස්සේ මෙහෙට ඇවිල්ලා මම ආපු පළවෙනි කම්පැනි මේකට තමයි ආවේ. එනකොට නම් තිබුණේ ඉතින් බලාපොරොත්තු පොඩි පොඩි බලාපොරොත්තු ටිකක් තමයි තිබ්බේ. මෙහි ඇවිල්ලා ගේමක් ගාලා ගයක් හදාගන්න, පොඩි දඟකැලක් කරගන්න, ආදායමක් හදාගන්න, ඒ වගේ පොඩි මේකක් තමයි තිබුණේ. ඉතින් ඇවිල්ලා මේකේ තමයි මම අවුරුදු 4-10ම එක දිගටම හිටියේ. එතකොට තිබුණු බලාපොරොත්තු නම් බොහොම ටිකයි. ඉතින් ඒක කරගන්න උත්සාහ කරගෙන යනකොට ටිකක් කොහමරි ඉතින් මට හිතුවට වැඩිය කාලයක් මෙහෙ ඉන්න උනා. එතකොට මුලින්ම කියන්නේ දැන් මේ කම්පැනිට ඔයා විතරද ආවේ ලංකාවෙන් නැත්නම් වෙනත්? මම ආවේ මම එනකොට තව යාළුවෙක් ආවේ, ඉංග්‍රීසි යාළුවෙක්. ඔව් ලංකාවේ අපි දෙන්න ලංකාවෙන් ඉස්සෙල්ලම මේ කම්පැනි ලංකාවේ ආවේ අපි දෙන්න. ඔව් එතකොට වෙනත් කිසිම රටකින් කවුරුවත් හිටියා? හිටියද? ඔව් මේ මැෂින් එකේ වැඩ කරා මේ උස්බෙකිස්තාන් එක්කනේ. ඔව් මේ අර මැෂින් එකේ වැඩ කරා වියට්නාම් දෙන්නේ හිටියා වියට්නාමේ. ඔව් චීන එක්කෙනෙක් හිටියා, චීන එක්කල නම් කටින් එකේ වැඩ කරේ. ඔව් මේ කොරියන් කට්ටිය ඔක්කොම 40ක් විතර හිටියා. ආ ඒ කියන්නේ ගොඩක්ම ඉඳපු කම්පැනි හිටියා. ඩේ නයිට් කම්පැනිය. DNIT එකනේ. ඔව්. කම්පැනි දෙකක් තිබ්බා. අපි පල්ලෙහා තව කම්පැනියක් මෙතන මේ වැඩ ඕඩර්ස් වැඩි හන්න. ඔව්. පල්ලෙහෙන් අපි කම්පැනියක් අරගෙන මේ මැෂින් එකක් දාලා මේ ඒකෙත් වැඩ කරා ඩේ නයිට්. ඔව්. මම ෂිෆ්ට් වලට වැඩ කරා. මම සමහර වෙලාවට ඒකටත් ගිහිල්ලා වැඩ කරනවා. ඔව්. දැන් එතකොට දැන් කම්පැනිට ආවා. ඇවිල්ලා වැඩ පටන් ගත්තා. ඊට පස්සේ එතන ඉඳලා කොහොමද? ඒ කාලේ නම් ඉතින් මෙහෙම. ඒතකොට අපි එනකොට බේසික් එක සාමාන්‍යයෙන් බේසික් එක ආවේ 95ට. මාන 95ට ආවා. මොන මාන 95යි අද වෙද්දි බේසික් එක පෙක් පල්ෂිප් සම්මාන වගේ. ඔව්. දැන් 190කට කිට්ට වෙනවනේ දැන්. 190කට කිට්ට වෙනවනේ බේසික් එක වෙනස් වෙනවා 95ට. ඒ ආවට පස්සේ ඉතින් අපි ඒක දවස් වැඩ කෙරෙව්වා. අපිට වැඩ කරලා හරය ඔෆිස් එකට ගිහිල්ලා ලොක්ක අපි වැඩි වෙන්න කියලා කිව්වා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මාන 95ක් කියලා කිව්වම ඒ දවස්වල ලංකාවට දානකොට සාමාන්‍යයෙන් කීයක් විතර ගියාද? 1,200,000ක් 1,400,000ක් වගේ. ඒතකොට ඩොලර් එක ඒ දවස්වල මෙහෙ මේ මේ ගානත් එක ලංකාව ගොඩක්ම ගණන් ගණන් අඩුයි. ගිවර ගණන් අඩුයි. රෙන්ට් වඩා අඩුයි. ඔව් එතකොට මතක නෑ මට. සාමාන්‍ය ඉතින් ඒ ගානම දාන්න බෑනේ. 70ක් 80ක් වගේනේ දාන්න. ඔව් එහෙමනේ දාන්නේ. එතන ඉඳලා ලංකාව කරේ. ඊට පස්සේ ඉතින් ඇවිල්ලා නම් වැඩ අමාරු නෑ. ඉතින් අපිට ආපු ගමන් බර උස්සන්න දෙන්නේ. වැඩ කියලා දුන්නද කොහොමද ඒද? කියලා දුන්නා කියලා යන්තම් මට සාමාන්‍යයෙන් භාෂාව පුළුවන්. ලංකාවේදීත් මම අර කොරියන් ක්ලාස් වල එක සම්බන්ධ වෙලා වැඩ කරහන්ද ටිකක් පුළුවන් හන්ද මට තේරුණා. අනිත් එකේ නට තේරෙන්නේ නෑ ඉතින්. ඉතින් වැඩ කියලා දෙන්නෙත් නැහැ ලොකුවට. එක පාට කියන යාළගේ භාෂාව පිටේ පාට අල්ලගන්න අමාරු වෙනවා. මේ භාෂාව කම්පැනි භාෂාව. ඉතින් හරි අමාරුවෙන් තමයි වැඩ කරන් ගියේ. පොර කෑම සෙට් වෙන්නේ නැහැ අපිට. කෑම හරි ගියම කෑම උරුන්නේ.
මට වමන ගියා හොඳට. කනවා සතියක් විතර ඉන්න වමන යනවා. එහෙම තමයි මේ අමාරුයි ඉතින්. වැඩ කරා ඊට පස්සේ බර උස්සන්න බෑම කියලා කිව්වා. ඔව්. බර වැඩ ගොඩක් බර වැඩ තිබ්බද? පෙට්ටි උස්සන්න තියෙන පෙට්ටි කියන්නේ බරයි. සාමාන්‍ය කිලෝ කිලෝ ගන්න හිතා ගන්න බෑ. සාමාන්‍ය කිලෝ 70 80 වෙන පෙට්ටි. එහෙම දෙපැත්තෙන් අල්ලන්නේ. ඒ කියන්නේ එතකොට ඒව කොරියන් අය කරන්නේ නැහැ. නැහැ කොරියන් අපේ දෙවෙනි අර තමයි බර උස්සන එකට නේ අපිව තමයි අල්ලගන්නේ. අපි මේගුවනේ. ඔව්. අපි විදේශිකයෝ අපි අයලා දීලා බලන්න කරන්න පුළුවන්ද මෙයා? අල්ලගන්න හැබැයි මාව තමයි කතා කරන්නේ. ඔව්. අනිත් එක ගන්න නැහැ උට බයිනවා නිතරම. තමිල ගාලා කතා කරනවා. ඉතින් අරගෙන යනවා. ඉතින් උස්සනවා. අමාරුවෙන් උස්සන්නේ ඉතින් රැට කොන්දක් තියෙනවා. ඉන්නත් නැහැ කාමරේ දෙන්න කිටි පොඩි කාමරයක්. අනිත් කාමරවල කොරියන් එක්කනේ පහයි අනිත් එකේ උස්බෙකිස්තාන් වියට්නාම් මෙහෙම ඉන්නේ එක බාත්รูම් එකයි තිබ්බේ. හරි ඉතින් සෑහෙන අපි 9ට වැඩ පටන් ගන්න. ඒකට 5යි 5 මාරේ දින එකට නෝදේ. උදේ 5 මාරට. අනේ කියලා බාත්รูම් එකේ බාත්รูම් වලට යන්න එතන කොලිමනේ. එතකොට දැන් ඔයාලා එතකොට කෑමක් නැහැ අපිට. තුන් වෙලම කොරියන් කෑම කෑවා. තුන් වෙලම නැහැ අපිට දවල් විතරයි හම්බුනේ. උදේට හම්බුනේ නැහැ. උදේට බඩගිනි තමයි වැඩෙන්නේ. ලංකාවේ කෑම අපිට නැහැ. එනකොට අරන් ආපු ওই නූඩ්ල්ස් පැකට් එකක් එහෙම. එහෙම තමයි මේ කකා හිටියා. අපිට එතකොට මෙහි ලංකාවේ කට්ටිය ගොඩක් අඩුයි. මුතුන් පාජුවල. මේ හැරි ලංකාවේ කට්ටිය ගොඩක් අඩුයි. හිටියම නැහැ. ඔව්. ඊට පස්සේ අපි කරන්නේ රෑ 9ට ඕෆ් වුණාන් පස්සේ, අමෑමට ඕෆ් වුණාන් පස්සේ ওই මොනවා හරි තියෙන දේ කාලි කරලා පයින් ඇවිදිනවා පාරවල් දිගේ. ඔව්. ලංකාව කට්ටිය කාගෙන. ඔව්. එහෙම තමයි ඉතින් අන්තිමට ওই කාමරයක් කම. දැන් නම් ගොඩක් ඉන්නවනේ ලංකාවේ. දැන් සෑහෙන ඉන්නවා. මේ ඒ විදිහට ඉතින් පස්සේ කෑම ටිකත් ඉතින් අපි එමෙට ওই කඩවල හොයාගෙන ගිහිල්ලා. ඔව්. ඒක කරගත්තා. ඊට පස්සේ දැන් එහෙම වැඩ කරගෙන ගියාට පස්සේ දැන් ටිකක් මාස 3-4ක් ගියාට පස්සේ දැන් හුරු වෙනවනේ වැඩ. ඔව්. එතනින් එහා ඔයාලට කොහොමද කම්පැනි කියන්නේ විශේෂත්වයක් දැනුණද සජන් නිම්ලත් එක්ක කියන්නේ? ඔව්. මෙහෙමයි. කතා බහ කරලා අපි මම වැඩ කරන් යනකොට මේකේ වැඩ කරේ කොරියන් එක්කනේ. මේකේ මේ උස්බෙකිස්තාන් එක්කනේ වැඩ කරේ. ඊට පස්සේ කොරියන් එක්කන අයින් වුණ ගමන් මේ වියට්නාම් චීන කට්ටිය දැම්මනේ. මට කොයි මැෂින් එකට එන්න කියලා. මම වැඩ කරන දෙවෙනි කතා කරා මට මැෂින් එකට. ඒ මේක තමයි මම වැඩ කරන මැෂින් එක තමයි ලොකු මැෂින් එක. වැඩ අමාරුයි. මට බලා ගන්න පුළුවන් මේ වැඩ කොහොමද කියලා. ඊට පස්සේ මේ ඒකට දැම්මා. දාලා මම වැඩ කරා. හැබැයි මම සතිය යනකොට තනියම අච්චුහයි කරන්න පුරුදුනා. ඔව්. මුලින්ම අපිට කතා කරන්න බැරි නේද මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද ඔයාලා මේ නිෂ්පාදනය කරන්නේ? මේකේ ගහන දැන් මෙහෙම මේක අපි ප්ලාස්ටික් ප්ලාස්ටික්ම නෙමෙයි ප්ලාස්ටික් කියලා මෙහි කියන්නේ. මේ ෆයිබර් වගේ බෝඩ් එකක්. බෝඩ් කියන්නේ කිරිමිලි මීටර ගණන් වල තියෙනවා. ඒ බෝඩ් එක උණු කරලා තමයි අපි මේ මෙතන හදන්නේ සෙල් හදනවා. බෆර් හදනවා වාහන වල. කියා හයුණ්ඩ වාහන වල හදනවා. මේ තව ඔය ලයිට් කප් ගහනවා. තව ඔය මාට් වල තියෙන GS මාට් වල GS20 බෝඩ් ගන්න CU මාට් වල බෝඩ් ෆැමිලි මාට් වල බෝඩ් හැමදේම වගේ ප්ලාස්ටික් වලින් යන හැම දෙයක්ම වගේ ගහනවා. මේ බාත්รูම් අයිටම් මෙහෙම ගහනවා තියෙනවා. මේ ෆයිබර් රෝලින් එන සියුම දේ වාහන සීට් එහෙම රට මේක. දැන් වැඩ සාපේක්ෂව දැන් ගොඩක් අවුරුදු කීයද අවුරුදු 8-9ක් නේ. දැන් ඒ ආපු දවස්වලත් එක්ක බලද්දි දැන් වැඩ කොහොමද දැන් ඔටෝම හැමදේම වෙනෝනේ අවුරුදු 9ක් කියන ගොඩක් පරණයි. එදා දවසත් බලද්දි ආපු දවසත් එක්ක අද වෙද්දි කොහොමද ඔයාලට දැනෙන කම්පැනි වැඩ ගැන සහ කම්පැනි පැවැත්ම ගැන මේ වෙද්දි සේවක අඩු වෙලා තියෙනවා. හේතුව කම්පැනි පැවැත්ම කියන්නේ මෙහෙමයි. එදා දවස්වල අපි වැඩ කරගෙන ආවා. එතකොට සේවක මේ අපි අරබයිට් වල පිටින් මේ දවසේ කුලියට සේවකය ගත්තා. වැඩක් තිබුණා ගොඩක්. ඒ කියන්නේ අපි ඕඩරේ හැටියට වැඩ වැඩි වෙනවා. ඊට පස්සේ එන්න සජන්නිම් කරේ රොබෝ දැම්මා. අපිට රොබෝ දාලා සේවකය අඩු කරා. වියට්නාම් කට්ටිය ඔක්කොම අස් කරා. චීන කට්ටිය අස් කරා. උස්බෙකිස්තාන් එක්කන අස් කරා. මම විතරක් ඉතුරු අපි දෙන්න විතරක් ඉතුරු වුණා ලංකාව අපි දෙන්න. ඊට පස්සේ අනිත් එක්කන් මම මේ මැෂින් එක වැඩ පුරුදු කරා. ඔව්. ඊට පස්සේ අපි දෙන්න ඉතුරු වුණාට පස්සේ ලංකාවෙන් තව දෙන්නෙක් ගත්තා. ආ ලංකාවටම පොඩ්ඩක් ඔයාලා වැඩ කරපු නිසා පොඩ්ඩක් නෑ කිව්වෝ. මේ අපි වැඩ කරන නිසා ගත්ත ලංකාවෙන් දෙන්නේ. ඊට පස්සේ ඒ දෙන්න අවුරුද්දක් ඉඳලා ගියා. වැඩ අමාරුයි කියලා. එයාලා ඉතින් අපි වගේ ඉතින් අර කට්ටකාගෙන හිටියේ නෑ. එයාලා කම්පැනි මාරු කරා. එයාලට ඉතින් ආපහු එන්න බැරුණා කොරියාවට. එයාලා එන්න බැරුණා යාලා. ඔව්. අපි ආවා. ඊට පස්සේ ආයි දෙන්නෙක් ගත්තා. එහෙම එහෙම 9 දෙනෙක් 8 දෙනෙක් වෙනකන් ගත්තා මෙහෙට. ලංකාවෙන් 8 දෙනෙක් ගත්තා මේ අනිත් රටවල් වලින් ගත්තේ නෑ. ඊට පස්සේ අපි වැඩ කරන් ගිහින් ඊට පස්සේ අර අනිත් කොරියන් කට්ටියත් ඔක්කොම අයින් කරලා කොරියන් දැන් ඉන්නේ 4 දෙනා. අනිත් ඒවා රොබෝ තියෙනවා. රොබෝ එකකින් ඉතින් 8 දෙනෙක් 10 දෙනෙක් විතර කරන වැඩ කරනවා එක රොබෝ එකකින්. මොන විශේෂයෙන්ම කොරියාවේ ඒ කියන්නේ ගොඩක් දුරට ජොබ් බඩු වුණ හේතුවකුත් තියෙනවා මේ දැන් හැම කම්පැනි එකකටම බෑ නමුත් අර රොබෝ වල දාලා කම්පැනි එක බලන්න රොබෝ කෙනෙක් දැම්මම පස්සේ වැඩ ටයිමින් වලට සිද්ධ වෙනවා සෑහෙන ලාභයක් කියලා සජන්නිට කියන්නේ සජන්නිට ලාභයි ඒ නිසා තමයි ගොඩක් සේවක අඩු වෙලා තින් දැන් ඒ කියන්නේ ඕඩර් අඩු වෙලා නෑ ඕඩර් එහෙම ලොකුවට අඩු වෙලා නෑ සේවක කී දෙනා නිසා ටිකක් වැඩ අඩුයි අපිට රොන් නිසා සාමාන්‍ය නමුත් අර 40කින් විතර කරපු වැඩ ටිකේ වැඩතර වැඩිය ලොකු ලාභයක් ගන්නවා ඔව් ඒ කියන්නේ සේවක අඩු කරපු නිසා ඉතින් ඔන්න ඕක තමයි කම්පැනි තත්ත්වය කම්පැනි දැන් ඊට අමතරව දැන් ඔයා හිතනවද දැන් මේ අවුරුදු 9 ඔයා කොරි බැරි වෙලා හරි කොරියාවට එන්න බැරුව මේ අවුරුදු 9 ලංකාවේ හිටියනම් ඔයා හිතනවද ඔයාට ඔයා ළඟා කරගත් පුදු කණිපු දේවල් වලින් අඩුම තරමින් 4 එකක් අත් ළඟා කරගන්න පුළුවන් වේද කියලා
මම හිතන්නේ කොහමද මම මෙහෙ ඇවිල්ලා සෑහෙන දේවල් ලබා ගත්තා. මුදල් වලට වැඩි දේවල් ලබා ගත්තා. මම මේ හම්බ කරා මම ඇවිල්ලා අවුරුදු 9ක් වෙනවානේ. හැමෙට මම මගේ ටාකට් එකට යන්න ඉතින් මම කාලෙ නම් ගියා ගොඩක් මොකද ඒකට හේතු මේ ඉස්සරහ අපි ඉස්සරහදී කතා කරමු. මේ කාලෙ මේ අවුරුදු 9ක් ඉන්නේ හේතු ඒක අපි කතා කරමු. මේ ලංකාවේ ඉන්න කවදාකවත් මම මේ තත්ත්වෙට ඉන්න හම්බ වෙන්නේ නැහැ. ලංකාවේ සාමාන්‍යයෙන් මොන වගේ කියන්නේ උත්සාහ කරා මම ඉතින් විවිධ එක ජොබ් කරා ඉතින් ටූරිස්ට්ලත් හිටියා. ඒ විදියට අර හැමදාම එකම මට්ටමේ ලංකාවේ ජොබ් එකක් කරාම අපි ඉන්නේ. කවදාවත් ඒ කියන්නේ පඩිය ගන්නවා බිල් එකක් තියෙන එකක් ගෙවනවා ඊට පස්සේ ආපහු මාසෙ පඩිය ගන්නවා ගෙවනවා කනව බොනව ඉන්නවා ලොකු හරි දිනුවක් නැහැ එකම තැන තමයි ඉතින්. එහෙම ගියේ ඉතින් එහෙම තමයි අන්තිමට මේ කොරියාවට ආවේ එකෙන් ඉතින් එතන මේකේ ගේමක් ගහන්න හිතන් ආපු කෙනෙකුට අරමුණ ඔළුවේ තියාගෙන හිටියොත් ඒ අරමුණ උඩ පිටිලා වැඩ කරොත් මේ බැරි වෙන්නේ නැහැ ගේමක් ගන්න. සමහරව අවුරුදු 5න් අපිට වැඩි හොඳ ගේමක් ගහන. දැන් ඔයාගේ මොකක්ද දැන් එන්න කලින් දැන් සාමාන්‍යයෙන් කොරියට අපි දන්නේ ගේමක් ගහගන්න පුළුවන් කියලා. එන්න කලින් ඔයාගේ මොකක්ද ප්ලෑන් එකක් තිබ්බේ නැද්ද? මම මේ දේ කරගන්න. නෑ නෑ ඔව් ලංකාවේදී ප්ලෑන් එකක් ගෑවිලා නෑ. නෑ මෙහෙට ඇවිල්ලා කරගන්න දෙයක්. ඔව් ඔව් ඒ මම එන්න කලින් තිබ්බේ මෙහෙමයි. මම හිතුවේ අවුරුදු 3යි ඉන්නේ කියලා. ඔව් අවුරුදු 3යි. 3යි. ඒ කියන්නේ මට ඕනේ ඉඩමක් කරන් වෙනම ගයක් හදන්නයි පොඩි ආදායමක් හදාගන්න. මොකද මට ආදායමයට මම මේ මූලිකව කරගෙන හිටියේ තේරිමක් ගන්න එක. ඔව්. තේරිම ගන්න. ඉතින් ඊට පස්සේ මෙහෙට ආවට පස්සේ කොහොමත් ආවට පස්සේ වැඩ අමාරුයි අවුරුද්දෙන් යනවා කියලා හිතුවේ නෑ. ඒවල් නේද? අඬාඩ හිටියේ ඇඬුවා. කට්ටිය ඇඬුවා ඉතින්. ඒතරම් අමාරු වැඩ කම්පැනි. ඊට පස්සේ කොහොම හරි අවුරුදු 3 ඉන්නකොට අපිට මට වැඩ අමාරුම පඩිය ගන්නකොට පොඩ්ඩක් ඒක ඒක තමයි කියන හදන. අවුරුද්දක් වැඩ අමාරුයි කිය හිටියට දැන් අපි උදේ 9:00 හැමාරට උදේ 9:00 රෑ 9:00 හැමාරට ටිප් එක ඊට පස්සේ පඩිය ගත්තාම අර අමාරු ඔක්කොම අමතකයි. දැන් ඔන්න තප්පරයක් දෙන්න ඕට. දැන් ඔන්න මේ කතාව තමයි කොරියාවේ තියෙන්නේ. අර මම කලිනුත් කිව්වා මේ ඇඟේ හයියෙන් නෙමෙයි හිතේ හයියෙන් වැඩ කරන්නේ. ඒ හැමදේම නැති වෙනවා අපේ මාසේ පඩිය හම්බුනාට පස්සේ අපිට ඒක ඇත්තටම සතුටක් දැනෙනවා. මේ අවංකේ මොකද පඩිය ගත්තාට පස්සේ අපි අර ටාගට් කරන් ඉන්න දේවල් ටික ඔක්කොම මේව කරගන්න පුළුවන්. අර අමාරු ගතිය ඔක්කොම එදාට යනවා. අපි කතා කරගෙන යනවා. ඊට පස්සේ ඉතින් අපි හමාර දවසේ ඕටි නැතුනොත් ඕටි නැද්ද කියලාත් අහනවා. ඕටි ඉල්ලනවා. අපි බලෙන් ඉල්ලනවානේ. පඩියක් ගන්න මොකද අපි අරේ තියෙනවා, ණය තියෙනවා, ලෝන් එක ගනිපුවා තියෙනවා, ඒ වගේ වන්න ඕනේ, ඒ ඔළුවේ තියෙනවානේ. ඊට පස්සේ අපේ ටාගට් එකකුත් තියෙනවා. ඒකටත් යන්න ඕනේ. අපිට ඕනේ ඉක්මනට ඒ ටාගට් එකට යන්න. ඊට පස්සේ අවුරුදු 3 ඉන්නකොට 3 ඊට පස්සේ 1.10 20ක් ගන්නවානේ. ඊට පස්සේ කොහමද මේක කියලා ගස්ස ගන්න. ඒ දවස් වල හොඳට වැඩ කරගෙන ඉඳලා මේ ඊට දිනාගෙන ඉඳලා ටග් ගාලා ගස්ස. දැන් අපි අර අතරින් පොඩ්ඩක් අතර ගමු. දැන් අපි කිව්වනේ දැන් කොහොමද ප්ලෑන් එක කියලා. ප්ලෑන් එකක් දැන් ඔයා මුලින්ම කිව්වනේ ඉඩමක් ගන්නවා කියලා. දැන් ඒ ඒක කරගත්තේ කොහොමද කරගත්තද? ඔව් ඔව් ඒක කරගත්තා කියන්නේ මම මේ මේ ඉඩම් ගත්තේ නම් මම මෙහෙන් අවුරුදු 3 හමාරක් විතර ඉවරලා ගියාට පස්සේ තමයි මම ඉස්සෙල්ලම ආදායම හදාගන්න තේරිමක් ගන්න. අයිත කලින් ඔයාගේ ණය ටික බොරු කියන්න ඕනේ නැහැ. කොරියාවට නම් හැම කොල්ලෙක්ම ලෝන් නැහැ. මමත් එහෙමයි. අනිත් කොල්ලෝ ගොඩක් දුරට එහෙම නෑ. මේ බැංකු ලෝන් එකක් දෙනවනේ නේ? ඔව් බැංකු ලෝන් එකක් දෙනවනේ. ඒකත් ගහලා නෑ. ඒ වගේ වෙලා ඉතින් වෙන ලොකු ණයක් තිබ්බේ නැහැ ඉතින්. කොහමාර ඒ ටික ගෙවලා අනිත් මගේ ගෙදර වියදමත් මේක කරලා මේක කරලා අන්තිම කොහමාර අවුරුදු 3 හමාරක් විතර ගියාට පස්සේ මම 3 ක්‍රදයක් ගත්තා කිව්වා. ඔව් සාමාන්‍යයෙන් ඒ කාලේ 2000 කී 2015 විතර නෑ 3 හමාරක්. ඔව් 15 විතර. 3 ක්‍රයක් සාමාන්‍යයෙන් එහෙම ගාන කිව්වට පස්සේ නේද ඒ කාලේ කොයි සාමාන්‍යයෙන් මොන වගේ මාකට් එකද තිබ්බේ ඒ කාලේ? ඒ කාලේ මම ගත්තේ අක්කර දෙකම 130යි. 130 මම දැන් ඊට පස්සේ තවත් ඉඳන් ගැලක් ගත්තා. මම ටවුන් එකට ගිහින් හොස්පිටල් එකට ගිහින් බද්දේම ටවුන් එකේ ඒ ගේ හදන්න කියන්න කැමති නම් සාමාන්‍යයෙන් ගාන කිව්වට ප්‍රශ්නයක් නැත්නම්. ඔව් ඒ දවස්වල නම් ඒක උනේ 115යි ගාන උනේ. දැන් නම් 140කටවත් ගන්න බෑ. ඔව් දැන් ඉඩම් මිලානේ. දැන් ගන්න බෑ. මොකද මගේ අල්ලපු කැලලත් මට ඒ ගානට ගන්න කිව්වා. ඒක මම ගිය සැරේ ආවන් පස්සේ ගිහිල්ලා එයා විකුණනවා කිව්වා. එයා 130 ගානක් කිව්වා එතකොට. එතකොට නිකන් තිබ්බේ ඉඩම. අක්කරයක් නෑ 533යි. ඔන්න මේ කොරියාවට එන්න ඉන්න කවුරු හරි ඉන්නව නම් කොරියාවට අලුතින් ආපු කෙනෙක් ඉන්නව නම් සල්ලි ඉතිරි කරනවට වඩා පුළුවන් නම් ඉඩමක් අරගෙන දාන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මොකද මට කරගන්න බැරි වුණ දේවල් වලින් කත්තමයි. මොකද මේ සල්ලි පොතේ තියාගෙන හිටියොත් මොකද දැන් මේ දවස්වල බැංකුවේ ලොකු රේට් එකක් දෙන්නේ නැහැ පොලියක්. ඉතින් අර ඉඩමක් ගත්තොත් ඔයාලට ඒ ඉඩම මාකට් එක වැඩි වෙනව කවද? දැන් 4.10 ඉවරලා ගිහිල්ලා ගේ හදන්න පටන් ගන්න. ආ 4.10 ඉවරලා ගේ හදන්න. එතකොට සල්ලි ඒ කියන්නේ සල්ලි ටිකක් අතේ තියාගෙන වැඩේට බැස්සා. ඊට පස්සේ 4.10 ඉවරලා ගේ හදන්න ගත්තා. ඔයාගේ කොහොමද ගේ ප්ලෑන් එක? හිතාගත්තේ කොහොමද? දැන් මුලින්ම හිතුවේ අවුරුදු 3කින් යන්නනේ. දෙවෙනි පාර ඔයා 4.10 ඉඳලා ආයෙමත් ඔයාට එන්නුණා. ඒ එන්නුනේ හේතුව ඔයා දැන් ඔයාට අවුරුදු 3 ඉවරලා පස්සේ ඔයාට ගේ හදන්න පුළුවන් කමක් තිබුණේ. ඇයි එහෙම පටන් ගත්තේ? එහෙම පටන් ගත්තේ නෑ. මට ඕනේ නෑ. මෙහෙම මට ඕනේ ගිහිල්ලා ෆවුන්ඩේෂන් එකේ දානකොට මම ඉන්න ඕන කියන අදහස තමයි හිටියේ. මොකද මම කවුරුත් මගේ ගෙදර කවුරුත් කරන්න කෙනෙක් නෑනේ.
ඊට පස්සේ මේ මම හතර දවස්ලා වැඩේ පටන් ගන්නේ මෙහෙට ඇවිල්ලා කොන්ත්‍රාත් තමයි දුන්නේ මම. ඉදව කරන්න කෙනෙක් නැති හින්දා කොන්ත්‍රාක් දුන්නා. කොන්ත්‍රාක් දීලා මෙහෙට ඇවිල්ලා ඉතින් මම ගණන් ඔක්කොම එයාලගෙන් මේ මේක අරගෙන තමයි මේ ඇග්‍රීමන්ට් එකක් අරගෙන තමයි මේවට මෙහෙම කොහොමද යන්නේ කියලා අරගෙන තමයි කරන්න පටන් ගත්තේ. ඒ වුණාට මේ මම මෙහෙ ඇවිල්ලා ගියාට පස්සේ හිතුවට මම හිතුවේ මේක සාමාන්‍යයෙන් හිතුවට වැඩිය ඇත්තටම මට ගෙට දැන් බැරි තට්ටු වෙන්නේ මට දැන් අර කොරියාවේ ඉන්න නිසා මට කවුරුත් ආසයි නේ ඉතින් ලස්සනට ගයක් හදාගෙන එහෙම ඉන්න ආසයි නේ ඉතින් මගේ තාසාවත් තියුණා. හැමෝම බලාපොරොත්තු වෙන්නේ අර කණිකට්ටුවට නේ. සාමාන්‍ය ලංකාවේ ජොබ් එකක් කරන කෙනෙකුට වැඩිය සාමාන්‍ය අපි බලාපොරොත්තු වෙන ටිකක් හොඳට අපි ගියක් හොඳට හදාගෙන එහෙම නිකන් මේක තියෙනවනේ ඉතින් ඕන කෙනෙක්ගේ කවුරු කෙනෙක් ආසයි ටිකක් අර කරන්න පුළුවන් නේ නේද? මට පුළුවන් නම් පුළුවන් කියලා හිතන හන්ද පටන් ගත්තා තට්ටු දෙකට ගිය හන්ද. ඔව් ඊට පස්සේ මේ ටිකක් ලොකු වුණා වැඩි ඉතින්. ඒ බජට් එකක් එහෙම කිව්වේ නැද්ද ඒ කාලේ? නෑ බජට් එකක් ඉතින් සාමාන්‍යයෙන් කෝටියක් විතරයි කියලා තමයි කිව්වේ. ඔයාලට හිතුන්නේ නැද්ද වැඩි කියලා? නෑ 90ක් විතර කිව්වා. නෑ නෑ හිතුන්නේ නැද්ද ඇත්තටම 90ක් කියන්නේ තව මට අවුරුදු කම්පැනි වැඩ තිබුණද ඒ කාලේ? කම්පැනි වැඩ තිබුණා හොඳට. එතකොට අපි ගත්ත මේ සම්බෙක් මාන්න එහෙම ගත්ත දැන් රොබෝ දාපු හන්ද වැඩ තියෙනවා. අපිට ඕටි එහෙම අඩු කරලා තියෙනවා. කොහොමද අවුරුදු දෙකකින් විතර අවුරුදු දෙකකින් තුනකින් වගේ කරගන්න පුළුවන්. කරගන්න පුළුවන්කම තිබුණ නිසා අපිට හොඳ පඩියකුත් තිබුණ නිසා ඊට පස්සේ මම එතකොට 90ක් වගේ තමයි කිවිත අපි ඒ වැඩි ඊට පස්සේ හදන්න පටන් ගත්තා ඉතින්. හදන්න පටන් ගන්න මම මෙහෙට ඇවිල්ලා. ඔව්. තාමත් හදන ඉතින්. ඔන්න දැන් අවුරුදු 9ක් දැන්. එතකොට දැන් ඔයාට එතන ඔයා හිතනවද ඔයාට දැන් හිතනවද තනි තට්ටුවක කරන්න ගත්තා නම් හොඳයි අර කොන්ට්‍රැක්ට් උදී අත්තන් කුලියට දුන්න නම් වියදම අඩු වෙනවද කියලා එහෙම හිතුන්නේ නැද්ද? හිතලා තියෙනවා කියන මට දැනට හිතෙනවා ගේ හදන්න පාට මේ මම ඒකට මේ හැමදේ ලොකු වැඩි කියලා තේරෙනවා මට ගේ හදන්න පටන් ගත්තා ගේ ලොකු වැඩි කියලා තේරෙනවා. ලොකු වැඩි වන්ට වැඩිය තාරික පොඩි කර පුංචි කරගත්තා නම් අනිත් එක මම සමහරෙත් තැන්වලදී ලාබෙට කරන්න තියෙනක නෑ හොඳට කරන්න ගිහිල්ලා නිකන් වියදම් කරගන්න. සාමාන්‍යයෙන් ආසන්න විදියට කිව්වොත් ෆවුන්ඩේෂන් එකකට කීයක් විතර ගියාද? දැන් තට්ටු දෙකකනේ කාමර කීයද? කාමර 5යි. කාමර 5යි. දෙකයි එළිය බැතුම් වෙනවා දේන. යට එකයි උඩ එකයි. බැල්කනි එකයි. කාමර වල පොඩි ෆවුන්ඩේෂන් ඇදලා බේස් වල ටික දාලා ඒව කරන්න ලක්ෂ තබිත්ති සාමාන්‍යයෙන් බඩල් පෙළි 4ක් විතර බැන්දේ. මේ වගේ නෑ අපිට ලක්ෂ 15ක් විතර ඒ ටිකට ගියා. ඒ ටිකට ලක්ෂ 15ක් විතර. 15ක් විතර ගියා. කියන්නේ අර ඉඩම පොඩ්ඩක් අර ඉඩම හදන්න ගියා ටිකක්. ඔව් කුඹුරත් අයිනේ ලස්සන පරිසරයක තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆොටෝස් වලින්. ඒ නිසා ඊට පස්සේ ඊට අමතරව වැඩිම වියදමක් ගියේ මොන ස්ටෙප් එකේ? පහළට. සාමාන්‍යයෙන් කීයක් විතර? පහළ ලක්ෂ 19 ගන්න. බාත්රූම් තුනක වැඩ තියෙනවා. පැන්ට්‍රි එක ගහන තියෙනවා වැඩි පෙළ. මේ ටික තමයි. මේ ටිකෙන් තමයි දැන් එතකොට වැඩ ඒක තාපල හරහා දැන් අර 80 ලක්ෂ 81 කින් 90 කින් කරගන්න පුළුවන් වැඩේ 150 කට ගියා. ඔව් තාම ඉවර නැහැ. තාම ඉවර. ඉවරනකොට කෝටි දෙකක් විතර වෙන්න තියෙන එකක් විතර වෙයි. දැන් එතකොට ඔයාලට හිතෙනවද ඔතන මේ වැඩිපුර දැන් වැඩ කරගෙන යද්දි මේෂන්ලා වඩු බාස්ලා එතනින් එහා ඔය වැඩ කරන කට්ටියගෙන් මොනව හරි වැඩිපුර ගනිපු ගතිය. දැන් කොරියාවේ කිව්ව ගමන් එයාලා අපිට කියන්නේ කොහොමත් අර පවතින ගාන නෙමෙයි. ඔව්. සාමාන්‍ය වැඩක් කරන්න දැන් කොන්තරක් දුන්නොත් අඩියකට මෙච්චරයි දික්කඩිය මෙච්චරයි කියලා කියනවනේ. ඒ ගාන නෙමෙයි අපිට කියන්නේ. අපිට කියන්නේ ඊට වැඩි ටිකක් එහෙන් තියලා. අපි දැන් 10 දිනකින් ගත්තත් ඒ වගේ වෙනසක් තියෙනවා. දන්නවා අපි කොරියාවේ ගියා. ඔව්. දැන් අනිත් එක වර්ගඩි ගාන තිබ්බට සමහර කලට ප්ලෑන් එකකින් වෙනස් වෙනවා. අපි දන්න යාලා මනිනෝ හොරට මනිනෝ. මනිනෝ හොරට. බාස්ලා හොරට මනිනෝ. ඒක තේරෙනවා මොකද මගේ ඇතුලේ කපරාරු කරන්නම ගියා 2.90 ගන්න. කපරාරු කුලිය විතරයි. ඔව්. කුලිය විතරයි 2.90 ගන්න ගියා. ඉතින් එතෙන්දී එයාලා අර උළුහුත් එක්ක මැනලා එහෙම ගන්නෙ. ඒ වගේ මනිනකොට බස්ලාගේ ඉන්න තියෙනවා. මාටිපාරක් ගහලා තියෙනවා තියෙනවා. අනිත් එක වහලත් ඒ වගේ. වහලත් ඒ වගේ ගහනවා. එහෙනම් ඒක ළඟම අපිම ඉන්න ඕන. අපි නැත්තම් තමන්ගේ කෙනෙක් සහෝදරයෙක් හිටියද එයාලා ඉතින් එයාලට කිව්වහම සමහර කාරක් තීනලාට එතෙන්ට යන්නේ නැහැ. හරියට වැඩේ කරලා ඉවරයි ඒක. එහෙම වෙලා එහෙම මට වුණා මට බලලා අහලට ලී ගෙනල්ලා ලී කෑලි ලී ගෙනා වහලට ප්ලෑන් එකට ලී ගෙනාම ලී කෑලි 30 ගන්න කඩුවේ දුන්නේ කොන්තරක් මම දුන්නේ කොන්තරක් එයා අපි එතනට යන්නුනේ නැහැ කවුරුත් ඉතින් අක්කා හිටියේ බලන්න යන්න අර එහෙම යන්නුනේ නැහැ කොහොමාරි අන්තිමට වහල කාලේ යනකොට ලී කෑලි 30 ගන්න මැදි ආපහු ගෙන්නුව කිව්වස් එහෙම තියෙනවා අනිත් එක බාස්ලගෙත් මෙහෙම දෙයක් තියෙනවා අපි මේ මගේ ඇස් දෙකට දැකපු දෙයක් එයාලා දැන් සිමෙන්ති යන කෙනා සිමෙන්ති කොට දාලා අන්නෝ ටක් ගන්නවා දාලා කපලා අන්නවා එයාලා මේ දෙතුන් පාරක් කරන්නේ නැහැ එකපාර කොට ගන්නවා ඒ වගේ ගහලා හවස් එද්දි මෙයාලා නතරන සිමෙන්ති කොට එහෙම ඉතුරුලා තියෙන සමා බැලි කොටට දාලා කවලම් කරනවා
මගේ මට අහුණා ඒක. ඊට පස්සේ මං කිව්වා ඒ වගේ වැඩ කරන්න එපා, අපරාධය අපිටත් නෑ වැඩක් නෑනේ. පොකඩුම තරම පේමන්ට් එකක් දාන තරකටවත් මේක කළා. හදලා දාන්න තරලි කරා. ඉතින් දැන් ඔතන ඇග්‍රීමන්ට් එකක් දැන් යනවා. ඇග්‍රීමන්ට් එකක් ගැහුවේ නැද්ද කොන්ට්‍රැක්ට් දෙනකොට? එයාලා ගැහුවා ඇග්‍රීමන්ට්. එයාලගේ ගැහුවේ මේමයි දැන් බේස් වල ඉඳලා ගහනවානේ. මේ බේස් වලකට කීයද? චිත්‍ර ගානේ ගැහුවා. ඒ දවස්වල මගේ නම් ගල් කියුබ් එකක් බැන්දේ 6500ට. අද ගල් කියුබ් එකක් බැන්දේ ෆවුන්ඩේෂන් එක බැන්දේ. ෆවුන්ඩේෂන් බැඳින්නේ 6500. ඒ වගේ කපර ආරු වැඩි රුපියල් 30යි උඩ ගැටුවේ 35යි. ඒ වගේ කණුවකට අඩියකට ගානක් එහෙම කතා කරගත්තා. ටයිල් වලට නම් ගණන් වැඩි දැන්. දැන් වැඩි. ඉතින් ඔන්න මේ මේක කියන්න ඕනේ මේ පණිවිඩේ. කොරකම කියන දේ අපේ ලංකාවේ උඩ ඉඳලා පල්ලෙහාටම තියෙනවා. මේ වීඩියෝ එක බලනවා මේෂන් කෙනෙක් හරි වඩුවෙක් හරි කවුරු හරි ගෙවල් ආශ්‍රිත දේවල් කරන කෙනෙක් මේ හැමෝම දුක් මහන්සිලා සල්ලි හම්බ කරන්නේ. හැමෝම ලංකාවේ විතරක් නෙවෙයි රටකින් පිටට ගියත් කොරියාවෙනේ මොන රටේ හිටියත් හැමෝම දුක් මහන්සිලා සල්ලි හම්බ කරන්නේ. මහන්සිලා හම්බ කරන්නේ ඉක්මනට මේ වැඩ ටික කරගෙන ඉක්මනට ලංකාවට එන්න ඕන නිසා. ඉතින් ඔයාලා තේරුම් ගන්න ඕන මේක හොරකම් කරනවද නැද්ද කියන දේ. මේක හරියට කරනවද නැද්ද කියන දේ. මම අවංකව කරනවද නැද්ද කියන දේ. ඉතින් ඔය අවංකව මේ ශේස්ත්‍රීන් අය ඉන්නව නැත්ති නෑ. හැම එයාගේ වැරදි. පාලක අපේ දැන් මුල මම වෙලාවට මේ එකම බාස් කෙනෙක් තන්දා පොඩ්ඩක් ඒක මට මේ දැනුනේ නැහැ. බාස්ලා මාරුණා නම් අනිවාර්යයෙන් මට කඩකඩ හදන්න වෙනවා. බාස්ලා වෙනස් කරන්න හිතුනේ නැද්ද? කියන්නේ හරියට කරාද වැඩි? මට වුණේ එක්කෙනෙක් මන් දන්නේ වෙනස් කරොත් අනිවාර්යෙන් යා අරය කරපු දේ කඩලා හදන්න වෙනවම තමයි තව බාස් කෙනෙක්. අඩුපාඩු කියනවා. අඩුපාඩු කියනවා. ඒක නිසා මේ වෙනස් කරන්න නැතුව හැදුවා ඉතින්. ගිය වැඩ ඉවර කරගන්න තව සාමාන්‍යයෙන් තව ලක්ෂ ඉතින් මට හිතෙනවා සමාජයට 30ක් 35ක්වත් යයි. ඔව්. ඒ කියන්නේ දැන් තා එක කාලයනේ තියෙන ඒ කාලය තුළ කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නේ. ඉතින් ගේ නම් හදා ගන්න පුළුවන්. ගේ හැදුවට ඊට පස්සේ වෙන්නේ අපිට මේ අපි ඉතිරි කිරීමක් මක් කරේ තියෙනත් ඕනනේ. අනිවාර්යෙන් අපිගේ ඉලෙක්ට්‍රිසිටියක් කරේ මක් කරේ එහෙම තියෙනත් එහෙම කරගන්න. ඉතින් ගෙට සල්ලි වේදම් කරොත් එච්චර ගාණක් ඉතින් මේ අපිට අමාරු ලංකාවේ ගිහලා අපි තිබුණු ටාගට් එකට යන ගේමක් ගහන්න. ලංකාවේ ගිහලා අපිට සෑහෙන්න අමාරුයි සල්ලි වේදම් කරලා කොරියාව ඉඳලා ගියාම දැන් ඇත්තම කියනවා නම් කොරියාව ඉඳලා ගිහිපු අය මේ වෙනකොට ට්‍රීවිල් ජොබ් එක කරන අයත් ඉන්නවා. අපි දැනුවත් දැනටත් රැකියා කරන අය ඉන්නවා. මං හිතන්නේ ඔයාලා හරියට ගේමක් ගහගත්තොත් එහෙම අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ලංකාවට ගිහිල්ලා හරියට මැනේජ් කරගත්තොත් ලංකාවට ගිහිල්ලා ඔයාලගේම ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් හැකියාවක් තියෙන මේ කොරියාවෙන් හම්බ කරන සල්ලි වලින්. ඒකලික ඔයාලට හිතෙනවනේ ඔයාට තනි තට්ටුවේ ගයක් හදලා මොකක් හරි මේක කරගත්තොත් දැන් ආය අපසර කරපු දේ නේද? හැබැයි එහෙම එහෙම නාන ගන්න බෑනේ. එහෙම නානම් මම මෙලහල් කොරියාවෙන් ගිහිල්ලා ලංකාව. ගිහිල්ලා ඔයාට දැන් ඇත්තටම හිතෙනවනේ නේ? මට මෙච්චර කාලයක් ඉන්නේ නැුණත් කොරියාවේ ගේ ලොකෝට හදන්න පටන් ගත්ත නිසා. ඔව් දැන් මේ අපි කතා කරන්නේ ජීවිතේ වැරදුණු කෙනෙක් නෙමෙයි ජීවිතේ සාර්ථකයි. නමුත් එකතැනකදී පොඩ්ඩක් මේ වැඩේ කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙන්නේ නැහැ එච්චරේ. නමුත් අර ඒ මුදල දැන් හිතන්නකෝ කෝටි 180ක් විතර කම්ප්ලීට් වෙනකොට යනකොට ඕක කෝටියකින් විතර කරගත්තා නම් ලක්ෂ 80ක් විතර ඇත්තනම ඉතිරි වෙනවනේ. ඉතිරි වෙනවනේ. ඔව්. එතකොට ඒ සල්ලි වලින් වාට මොකක් හරි කරගන්න පුළුවන් නේද? වාහනයක් ගන්න තිබුණා දැන් අර මම නිතරම කියන්නේ කීන තුනක් තියෙනවා ගයක් ඉඩමක් කරගන්න ගයක් හදාගන්න වාහනයක් ගන්න ඊට අමතර පොතේ සල්ලි කීයක් හරි දාගන්න මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ ටික තමයි කරගන්න පුළුවන් 4000 හරියට කරොත්. ඒක තමයි දෙන්න ඕන පණිවිඩේ උනේ ඔයාලට. ඉතින් අවසාන වශයෙන් මං හිතන්නේ දිගට කතා කරා අපි ගොඩක් වැදගත් දේවල් කතා කරේ ඔයාලා වීඩියෝ එක ඉවරනකම් බැලුවා නම් අවසාන වශයෙන් ඔයාට කියන්න තියෙන්නේ මොකද්ද? දැන් මේ කොරියාවට එන්න ඉන්න අයට සහ අලුතෙන් ඒ වගේම මේ දැනට කොරියාවේ ඉන්න ප්ලෑන් එකක් නැතුව ඉන්න අයට මොන වගේ පණිවිඩයක්ද ඔයාලට දෙන්න පුළුවන්? මෙහෙම මට කියන්න පුළුවන් මම මේ ලඟ අත්දැකීම් එක මොකද මගේ කම්පැනි දීපු අලුතත් වෙච්ච දේවල් එක මං කියන්නේ. මෙහෙට එනවනම් අරමුණක් ඇතුව ඕනවනේ. ඒ කියන්නේ මෙන්න මේ ප්ලෑන් එකක් ඇතුව මම මෙන්න මේ දේ කරගන්න ඕන මේ දේ කරනවා කියලා. හැබැයි මෙහෙට ආවට පස්සේ ගොඩක් දෙනෙකුට අමතක වෙනවා ඒ අරමුණ. ඔව්. ඒ ප්ලෑන් එක කොහමද වෙනවා? මම මෙහෙ පරිසරයට හුරු වෙනකොට ටික ටික අරව අමතක වෙනවා වෙන දේවල් වලට යනවා. ඔව්. ඉතින් අර ඔළුවේ තියාගෙන ප්ලෑන් එක ඔළුවේ තියාගෙන අරමුණ ඔළුවේ තියාගෙන වැඩ කරොත් ඔව්. ගේමක් ගහගන්න පුළුවන්. අනිවාර්යයෙන් ගන්න. හැබැයි ප්ලෑන් එකට වෙටින් සමහර විට අපිට ගොඩක් වෙලා තියෙන අපිට වර්ධින තැනක් තමයි අපි එන්නේ සාමාන්‍ය ප්ලෑන් එකකට. ඔව්. මෙහෙ ඇවිල්ලා සල්ලි අත ගන්න අපේ ප්ලෑන් එක අපේ අවශ්‍යතාවයල් වැඩි වෙනවා. ඔව්. ආසාවල් වැඩි වෙනවා. ඊට පස්සේ පොඩි වැඩ ගයක් හදන්න පොඩි සාමාන්‍ය ලස්සන ගයක් හදන්න හිටි මම ලොකුවට ගයක් හදන්න පටන් ගත්තා. ඒකෙන් පොඩ්ඩක් මම මේ ඉර වුණා. අපේ ප්ලෑන් එක ඔළුවේ තියාගෙන වැඩ කරා නම් මේ කාටවත් වරදින්නේ නැහැ ඉතින්. ගේමක් ගහන්න පුළුවන්. පඩිය කීයද? ඒක අර මාසේ පඩිය 12න් වැඩි කළා. ඒක 12.5 කියලා මේ ගාන මට මෙච්චර එනවා. මේකෙන් මෙහෙම කියලා හිතන්නේ. මොකද කොරියාට ආවොත් ඔයාලට ලෙඩ රෝග හැදෙන්නේ කියලා අවශ්‍ය. ඔයාලා නොහිතන විදියට ඔයාලට වියදම් කරන්න වෙන වෙලාවල් තියෙනවා. හදිසි ලෙඩක් දුවක් හැදුනොත් ගොඩක් දුරට මෙහෙත් වලට සාමාන්‍යයෙන් අපි ලොකු ගණන් යනවා. පොඩි දේවල් නෙමෙයි. මොකද කම්පැනි ගිවන්නේ අපේ ඔපරේෂන් එක කරලා තේ පඩින්නේ මාසවල. ඊට පස්සේ මාස ගණක් ඉන්න වෙනවා. ලොකු ගණක් යනවා. ඉතින් ඒ නිසා කියන්න තියෙන්නේ හොඳම දේ හොඳට ප්ලෑන් එකක් ගහලා ප්ලෑන් එකක් ඇතුව කොරියාවට එන්න. ලොකු ප්ලෑන් එකක් නෙමෙයි සරලව ප්ලෑන් එකක් හදාගන්න. එතකොට
4000 ඉඳලා ඇත්තටම කොරියාවේ මම ඔයාලට කැමැත්ත ඔයාලට ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. මගේ පෞද්ගලික මට නම් එකට අමාරුයි ඇත්තටම. ඔව්. මේ වැඩ කරද්දි දැන් නම් ටිකක් අමාරුයි. මේ කියන්නේ අපේ ඔක්කොම 4000ක් කියනකොට මේ දෙකක් එක්කම මෙහෙම ධනෙයි සමාරු මොකක් හරි එනවා සල්ලි හම්බ කරනවා වගේම කොරියාවේ මාරු දුකක් ඔල්ලු විඳින්න ඉතින්. මේ කාලය තුරත සාමාන්‍යයෙන් ලංකාවෙන් මොබයිල් ෆෝන් ඉල්ලන කරදර එහෙම වෙලා නැද්ද? සල්ලි ඉල්ලන ඒ වගේ දේවල් වෙලා නැද්ද? ඔව් කලින් නම් ඉතින් ගොඩක් තිබුණා මම ඒ වගේ සෑහෙන්න මම ගෙනින් දුන්නා දන්නවත් ඇති යාළුවෝ. ඒ එහෙම අය ඉන්නවා ගොඩක් මෙහෙම යාළුවන්ගේ තියෙන්නේ යාළුවන්ට අපිට කතා කරන්නත් ඕන. කතා කරොත් සතියයි දෙකයි තුන්වෙනි සතිය කතා කරනකොට සල්ලි ඉල්ලනවා එක ෆෝන් එකක් ඉල්ලනවා මොකක් කර එකක් කියනවා. නෑ ඉතින් යාළුවා ඇත්තටම දන්නේ නැහනේ අපි මේ ගේම ගහන කොහොමද ගේම මොනතරම් අමාරු වෙනද මෙහෙ කොච්චර. සාමාන්‍යයෙන් අඩුම ෆෝන් එකක් වුණත් ලංකාවේ මුදල් රුපියල් 20000ක් විතර වෙනවා. 20000. ඉතින් එහෙම බලද්දි සාමාන්‍යයෙන් අපි 5 දිනකට දුන්නත් ලක්ෂයක්නේ. 10 දිනකට දුන්න ලක්ෂ 2ක්. ඉතින් හිතන්නකෝ අපි ලක්ෂ 2ක් කියන්නේ මාසයක පඩියක් අපි කොච්චර දුක් පහසිනවද කියන්නේ. ඉතින් අපේ ප්ලෑන් එකට යන්න බැරි වෙනවා. ප්ලෑන් එකට ගිහිල්ලා තමයි ඉස්සෙල්ලා ඒ ප්ලෑන් එක අපේ වැඩටි කරගන්නත් ඕනේ. ඉතින් එහෙම දෙන්න ගියොත් අපිට කොරියාවේ තමයි ඉන්න වෙන්නේ. අතරම මේ ගොඩක් දේවල් කතා කරා. ඉතින් මේ වීඩියෝ එක ඉවරකම් බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. මොකද මේ මට ඕනුනේ මේ දේ කියන්න. මොකද මේ ඔයාලා ප්ලෑන් එකක් ගහගන්න පුළුවන්, අයිඩියා එකක් කරගන්න පුළුවන් කොරියාවට එන්න බලාපොරොත්තු වෙනා වගේම කොරියාට ආවට පස්සේ මේ දේවල් දැනගෙන ඉන්න එක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. මොකද නොදැනුවත් වාවොත් අපිට කියලා තියෙනවා මේ ට්‍රේනින් සෙන්ටර් වලදී පවා සර්ලා කියලා තියෙනවා. අන්න ඒක අපි ඒ දැනුවත්වත් ඇවිල්ලා ඒත් වරද කරනවා. සර්ලා කියන ලොකු දේවල් ඉඩම පර්චස් ගන්න ගහ ලොකු දේවල් හදන්න එපා කියලා කියනවා. අර ඒකනේ කියන්නේ මේ දැන් කිව්වෙත් ඒකනේ ප්ලෑන් එක කොරියාට ආවට පස්සේ වෙනස් වෙනවා කියලා. ඉතින් වෙනස් කරොත් වෙන්නේ මෙන්න මේ දේ කියන දේ තමයි මට පෙන්වන්න ඕනේ. ඉතින් ගොඩක් ස්තුතියි මේ වගේම ඔයාලා දකින්න ඇති මේ අපිට ගොඩක් සැලකුව මේ දවස් ටිකේ ආවට පස්සේ උයලා දීලා දැනුත් මේ ආපහදලා දීලා තියෙන කන්න. ඉතින් වීඩියෝ එක ඉවර කරනවා එහෙනම් ගොඩක්ම ස්තුතියි මේ අපිට සැලකුවු නිදි. ඉතින් මේ ගැන කතා කර එක ඔයාලට වැදගත් වෙනවා. ඉතින් ඉස්සරහට අපි මේ වගේ වීඩියෝසුත් ගේනවා, විශේෂ වීඩියෝත් ගේනවා. ඒ වගේම පුළුවන් උපරිමයෙන්ම ඔයාලා වෙනුවෙන් කරන්න. ඉතින් channel එකත් එක්ක ඉන්න, subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා, ගොඩක්ම ස්තුතියි.